පොඩි ඉතින් ටික දවසක ඉඳලා කතා කර කර හිටපු වැඩක් මේ අද පොඩ්ඩක් පටන් ගන්න කියලා හිතුවා. ටික දවසක් කියන්නේ දැන් අත්වශ්‍යම කිව්වොත් මාස දෙකමාරක විතර ඉඳලා කතා වෙන එක. අත්වශ්‍යම කිව්වොත් මාස දෙක. කොහෙන්ද ඔය වචන පුරුදුනේ අර අපේ? ඒක ඒක ඔටෝ එනවා දැන් නවත්තන්න බෑ. අත්වශ්‍යම. ඔය ඉතින් අත්වශ්‍යම මෙහෙමනේ අපි කොච්චර කතා කරත් දේවල් කොච්චර ප්ලෑන් කරත් ඔය එක්සිකියුෂන් පාර්ට් එක චුට්ටක් හැම වෙලාවෙම අමාරුයිනේ. ඒකට ෆස්ට් ස්ටෙප් එක තියෙන එක තමයි අමාරුම වැඩේ. මෙහෙම හරි ඒක කොහොම හරි අමාරුවෙන් තියාගත්ත එකත් ලොකු දෙයක්නේ. හරි ඕකේ පට දැන් කොහොම හරි පටන් ගත්තනේ ඒකේ හින්දා අවුලක් නැහැ. උනාට අර කිව්වා වගේ ෆ්‍රයිඩේ නයිට් විතරයි. ඒක ඉතින් අර ඇත්ත වශයෙන්ම කියනවා. දැන් ඉතින් අර ළමයිට දෙමව්පියන්ට ළමයිකෙන් මේ කතා කරන්න මොනවද කෑමකට එළියට යන්න එහෙම අපොයින්ට්මන්ට් දාගන්න වෙන කාලේ ඉතින් අපි ඉස්සරව අහනකොට පුදුම වුණා. සහ අපි නිකන් මාර ලොකු එකකින් හිටියා අපිට නම් කවදා හරි එහෙම වෙන එකක් නෑ වගේ කියලා. කමක් නෑ ඉතින් අඩුතරමේ මෙහෙම එකක් කරන්න එක දවසක් හරි දෙන එකත් ලොකු දෙයක්. මේ මේ මොනවද අපේ රෙදි හොදන්න දාලා තියෙන වොෂින් මැෂින් එකේ සද්දේ වැඩි ගණන් ගන්න එපා. ඔව් අපි මේ රෙදි ටික හොදන ගමන කරන්න දෙයක් තිබ්බ නෑ. ඒක හින්දා ටග් ගාලා පටන් ගත්ත පොඩ්කාස්ට් එක. ඉතින් මේ ඉතින් අපි අපි ඔන්න පොඩ්කාස්ට් එකක් කරන්න යන්නේ මමයි මගේ පුතයි. අපි කරන්න කියලා හිතුවා. මොකද මේ ඇත්තම කිව්වොත් මේක මේ අපි අපි පොඩ්කාස්ට් කරනවා කාලයක් තිස්සේ රෙකෝඩ් කරන්නේ නැති. අපි ඒකනේ වෙන්නේ. මොකද අපි දැන් අපි තුන්දෙනා එකතු වෙලා පොඩ්ඩක් එකට ඉන්න කාලයක් හම්බෙන්නේ රැට කන වෙලාවට. ඉතින් ඕක මොනවා හරි කාලෙ ඉවරුනහම සමහරලාට පැයක් දෙකක් විතර මමයි පුතයි ගොඩක් වෙලාවට තාත්ති අපි මොනවා හරි එකක් ඔස්සේ කතා කර කර ඉන්නවා. සමහර වෙලාවට ඔය කතා ඉවර වෙන්නේ රණ්ඩු වලින්. ඔව් සමහර වෙලාවට ඔය කතා ඉවර වෙන්නේ අඬලා. නෑ අඬලා නෙමෙයි. තාත්තීමයි මොකක් හරි හරි එකක් කිව්වහම සුදුවමිට මල පැල්ල යනවා. සුදුවම නැගිටිනවා. එහෙම තමයි කතාව ඉවර වෙන්නේ. ඕගලන් සමහරලාට ඉතින් ඒක මල පයින් තැන්න ගේනවා. එතකොට ඉතින් ඒත් යනවා. හැම නෑ ගොඩක් දවස්වලට අපි ඔක්කොම එකඟ වෙන කතා තියෙනවානේ. ඔව් එකඟ වෙන කතා තියෙනවා. ඒ කියන්නේ ඩිනර් කන්වර්සේෂන් හරි ඉන්ටරෙස්ටිං. සමහරලාට අපි කණ්ඩායම් තියෙන විනාඩි 7යි 8යි හැබැයි අපි මේ සිඳලා තියෙන පැය තුනක් විතර. ඔව්. ඉතින් ඕකම තමයි මේ එකේ පොඩි ඩෙවලොප්මන්ට් එකක් විදිහට එතනම ඉඳලා අපි මේ පොඩ්කාස්ට් එකක් කරන්න හිතුවා. මොකද අපිට අපි සමහර වෙලාවලට හිතලා තියෙන මේ අපි කතා කරන දේවල් තව කාට හරි ඇහුණනම් මරු නේද? තව කවුරු හරි මේ කන්වර්සේෂන් එකට සම්බන්ධ වුණා නම් ඒක පොඩි මොකද්ද ඒකට කියන්නේ? ඒකේ පොඩි මොකද්ද ගත යුත්තක් තියෙයි නේද වගේ එකක් අපිට හිතලා තියෙනවා. ඉතින් ඉතින් ඔහොමයි මේ පොඩ්කාස්ට් එකේ ෆවුන්ඩේෂන් එක වැටෙන්නේ. අපි චුටක් අපි දැන් මේ අහන්න ඉන්ට්‍රොඩියුස් කරලා ලියමු. ඔව් නැත්තම් මොකද්ද මේ එකපාර පටන් ගත්ත කියවන්න දැනත්ුවෙත් නැහැ. නෑ අහන්නේ නැහැ බලයි කවුද මේ කියන. ඉතින් අපිව දන්නේ නැති අයට අපි මේ කියන්නේ. මම අවන්ති මොනසිංහ. මාත් එක්ක පුතා ඉන්නවා. ඔව් මං ලූක් ඩෙන්ව. වයසත් කියන්නේ නේ. මට 21යි. දැන් මන් දන්නවා අම්මා නම් කියන්නේ නැහැ වයස. නෑ 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 වයස කියන්නේ අපි වයස කියන්නේ. ඒක අම්මයි පුතයි කිව්වම ඇති ඉතින්. ඉතින් මේක කියන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා. අපි බ්ලෙන්ඩඩ් ෆැමිලි එකක්. ඒ කියන්නේ තව ටිකක් ඔයගලන්ට ඒක විස්තර කරොත් මම පුතාගේ තාත්තිගේ දෙවැනි කසාද. ඉතින් එතකොට පුතාට නෑදෑකමට මම වෙන්නේ කුඩම්මා. පුතාව අපි පුතයි මමයි එක ගෙදරක ජීවත් වෙන්න පටන් ගන්න පුතාට අවුරුදු 11 11 වගේනේ. ඉතින් එතන ඉඳලා අපි දැන් අවුරුදු 10කට කිට්ටු වෙන්න එකට ඉන්නවා. ඉතින් අවුරුදු 10ක එක්ස්පීරියන්ස් තියෙනවා ඒක කතා කරන්න. ඉතින් ගොඩක්ම මේ මේකේ අපි කතා කරන්නේ අපේ ඇත්තම එක්ස්පීරියන්ස්. අපිට හිතීච්ච දේවල්, අපිට දුක හිතුණු තැන්, අපි සතුටු හිතුණු තැන්, සමහර දේවල් වලට අපි මුණ දීපු විදිහ, සහ මේකේ මම පොඩි මගේ පොඩි යටි අරමුණක් තියෙනවා. සමහර තැන්වලදී මට හරි ආසයි පුතාට ඒ තැන් දැනුනේ කොහොමද කියලා දැන් අහලා බලන්න. ඒ කියන්නේ යාට ඒ කාලෙදී සමහර ඒවා නම් ඇත්තටම දැන් මතකත් නැහැ. අවුරුදු 10කට ඉස්සෙල්ලා වෙච්ච ඒවා. ඉතින් ඒක ඒ කාලෙදී හරි මතක නැහැ කිය අවුරුදු 10ක් කියන්නේ මොකද අවුරුදු 100ක් විතර මේ ලොකු හිස්ටරි එකක් නෙමෙයිනේ.
ඉතින් එතකොට මතක් කරලා හරි කියන්න ඕනේ. ඉතින් මොකද මේ අපිට හිතෙච්ච එකක්, ලංකාවේ පොඩි අපි අපි ජීවත් වෙන පරිසරවල මේ කුඩම්මා සහ දරුවෝ කියන ඒ සම්බන්ධය ගැන ටිකක් කතා කරනවා අඩුයිනේ පුතේ. දැන් මන් දන්න ඔයගලන්ගේ ඔයගෙත් සමහර යාළුවෝ ඉන්නවා, සමහර වෙලාවට මේ ස්ටෙප් ෆැමිලි එකත් එක්ක ජීවත් වෙන ඔයාට යාළුවෝ ඉන්නවා. අපි දන්නේ කවුරුත් එහෙම එච්චරම ක්ලෝස් අයවන්ට හම්බෙලා නැහැ අපි දෙන්න තරම්. ආ එහෙම. එතකොට ඉතින් දැන් මගෙත් ඉන්නවා පුතා එහෙමයි. මම සමහර තැන්වල හිතනවා ඇයි මේගොල්ලන් එහෙම වෙලා තියෙන්නේ, ඇයි ඒක ඊට වඩා වෙනස් නොවුනේ වගේව හිතන තැන් තියෙනවා. ඉතින් ඒ නිසාම අපි හිතුවා අපිත් එහෙම මේ හරිම ස්මූත් මේ ජර්නි එකක් නෙමෙයි. ඔව් ප්‍රශ්න ගොඩක් තිබිලා තියෙනවා, ඒක නෑ කියන්නේ. ඔව් අපි එහෙම. හැබැයි අපි මං හිතනවා අපි හොඳ තැනක ඉන්නවා වගේ එකක් අපිට හිතෙනවා. يعني අපි මේ ප්‍රශ්න විසඳගෙන ඒවා ඩිස්කස් කරන විදිහ, ඒවට විශේෂයෙන්ම අපි ඒක කොහොමද අපි කතා කරන්නේ කියන එක නේ. නැත්නම් දැන් අපිට තාත්තට වාට මට අම්මිට එහෙම ප්‍රශ්න ඇවිල්ලා නැහැ නෙවෙයිනේ. හැබැයි අපි සමහර තැන්වලදී අපි ඒක කරපු විදිහ ඒක හරිම විදිහ නෙවෙයි වෙන්න පුළුවන්. අපි ඒක කරපු විදිහ එනට ඒක තව කෙනෙක්ට අහන්න දෙන්න තිබ්බනම් පොඩි මේ හොඳයි හොඳයි වගේ එකක් හිතෙනවනේ. ඔව් අපේ එක්ස්පීරියන්ස් එකෙන් හරි දිනු වෙන්න පුළුවන් නම් කාට හරි මොකක් හරි උදව්වක් වෙනවනම්. ඉතින් කන්වර්සේෂන් එක අස්සේ සමහරට අපි දෙන්න එකඟ වෙන්නේ නැති දැන් වල රණ්ඩු වෙයිද දන්නේ. මොකද මෙහෙට මේ දවස්වල හොත්තටම පායනවා. මේ දැන් මේ වෙලාවේ බැලුවොත් මම හිතන්නේ 40ක් විතර. ඔව් හරියටම හරි 40ක්. 40ක්. එහෙනම් ඉතින් තරහ යනවා වැඩි හොඳටම. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් මේ හරි හුස්ම ගන්න අමාරු තරම් ලොකු රස්නයක් තියෙන. අපි ඉන්නේ නොම්පෙන් වල. නොම්පෙන් කියන එක කවුරු හරි අහලා නැත්තම් නොම්පෙන් කියන්නේ මොකක්ද ඒකට කියන්නේ සවුත් ඊස්ට් ඒෂියාවල තියෙන කාම්බෝජාව කියන රටේ කැපිටල් එක. ඉතින් අපි ඉන්නේ නොම්පෙන් වල. හරිම රස්නේ මේ දවස්වල වැස්සක් කියන නාමයක් නැහැ. ඉතින් ඒක හැබැයි කියන්න ඕනේ ඉතින් මේ AC 3ක් විතර දැන් මේ මොහොතේ වැඩ කරනවා. අනේ ඒ වෙලේ රස්නේ නැහැ. ඔය උනාට මං කියන්නේ ඉතින් පරිසරය ටිකක් රස්නේනේ. එතකොට ඉතින් අර එළියට යන්න බෑ මේ දවස්වල. ටිකක් අමාරුයි ඉතින් ජීවිතේ. එවනට ඉතින් එහෙම තමයි ඉතින් හැමදාම එකම විදිහට ඉන්න බෑනේ. ඉතින් පුතේ අපි දැන් මෙහෙම එකක් අපි දෙන්න කතා වුණා පොඩ්කාස්ට් එක කරන්න කලින් අපි චුට්ටක් කතා වුණා මොනවද අපි අද පොඩ්කාස්ට් එකේ කතා කරන්න කියලා. ඉතින් අපි හිතුවා අපි දෙන්න කතා කරලා මේක චුට්ටක් අපි එපිසෝඩ්ස් වලට කඩා ගත්තොත් අපිට කියන්නේ ওই એપisode එකකට කඩාගෙන ටොපික් එකක් දාගත්ත කියලා අපි ඒකෙම කතා කරන එකක් නැහැ. ඔව්. ඒ උනාට මේ ඒක ටිකක් ලේසි නේ. ඒකට අපි දන්නව මොකද නැද්ද අපි දෙන්න ඔහේ කතා කරන ඔක්කොම මික්ස් කරගෙන. මික්ස් කරගෙන. ඒක normal සාමාන්‍ය. ඔව් පටන් ගන්න මඩ කලපුවෙන් ඉවර වෙන්නේ නිබියෝ කලින් වගේමනේ අපි තියෙන්නේ. ඉතින් කොහමද අන්තිමට ඉවර වෙන්නේ? තාත්තිගේ කොහෙන් හරි මොකක් හරි බැලලා තමයි. දෙන්න මේක දෙන්න. ඉතින් මේ අපි ඉතින් හිතුවා පොඩ්ඩක් එහෙම හින්දා පොඩ්ඩක් ටොපික් එකක් එදා දවසට දාගෙන ඒක ගැන ටිකක් මේ වැඩිපුර ඒ ගැන කතා කරමු කියලා. ඉතින් අද අපේ ටොපික් එක උනේ මොකන්ද? මොකන්ද ටොපික් එක? අපි මුලින්ම හම්බුණ විදිය. Yes. අපි ඉස්සෙල්ලාම හම්බ උනේ කොහොමද? ඒක කියන්නේ ඒක රේන්ජ් උනේ කොහොමද? මට දැනුනේ කොහොමද? ඒක මං රියැක්ට් කරේ හරි මම ලෑස්ති උනේ කොහොමද? ඒකට පුතා මොකද සාමාන්‍යයෙන් මේක හරි මේ දැන් අපේ ලංකාවේ නොහිතන කාරණයක් මං ඒක පොඩ්ඩක් පුතේ කියලා ඉන්නවා. අපි එහෙම දරුවෙක් ඉන්න කෙනෙක් එක්ක විවාහ වෙනකොට හෝ අපිට දරුවෙක් ඉද්දී අපිට දරුවෙක් ඉන්න අතරේ තව කෙනෙක් එක්ක විවාහ වෙනකොට ඒ දරුවාන්ව මුණගැසවීම ටිකක් කල්පනාවෙන් කළ යුතු දෙයක්. මොකද ඒක අපි දන්නවා ඒක අපිට ඉම්පැක්ට් උනේ කොහොමද කියලා නේ පුතේ. ඒ පළවෙනි හමුවීම හරියට උනේ නැ ඒක කියන්නේ ලොකුවට ස්ට්‍රෙස් එකක් අරගෙන එහෙම කරන්න ඕන දෙයක් නෙවෙයි. නමුත් එතනදී අපි පොඩ්ඩක් ඒක කල්පනාවෙන් කරා නම් සමහර විට ඉස්සරහ ජර්නි එක ඔක්කොම හොඳ පැත්තට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ටිකක් අපේ ජීවිතවල අපිට
ලැබිච්ච ස්පෙෂල් ඉවෙන්ට් එකක් මං හිතන්නේ. ස්පෙෂලි අපි ඒ මුලින්ම හම්බුණ විදිහ වෙන ඉම්පැක්ට් එකක් තිබ්බා. මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියනවා නම් වෙන එක්ස්පීරියන්ස් එකක් තිබ්බා. ඒ කියන්නේ කොහොමද අපි කතා කරේ, මොනවද එතන උනේ, ඒකනේ. එතකොට මගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක සුදුම් එක. එතකොට ඔව් ඒක හරිනේ. දැන් එතකොට සහ දැන් ඇත්තම කිව්වොත් දැන් අපි ලෝකේ දේවල් හරි කාගේ හරි එකක් හරි එහෙම කතා කරලා තිබුණාට අපි ගැන මෙහෙම කතා කරන්න නෑනේ පුතේ. ලොකුවට ඩීටේල් ගිහිල්ලා ඉතින් එතකොට සමහරලාට දැන් අපි දැන් මම මෙච්චර කල් මේක මෙහෙමයි උනේ කියලා හිතන් හිටපෝ අපේ මේ කතා බහත් එක වෙනස් වෙන්න පුළුවන්. සහ සමහර විට ඒක දැන් මං අදහරි, ඒ කියන්නේ ඔයාට එදා දැනෙච්ච විදිය මං අදහරි දැනගන්න එක. මට එදා දැනුණු විදිහ මම ඔයා ගැන හිතපේව. ඔයා දැන් ලොකුයි, අවුරුදු 21ක් කියන ඉතින් සෑහෙන ලොකුයි. මේ අපිට වඩා හුඟක් දේවල් දන්නවද කියලා හිතන් ඉන්නවා. ඉතින් නෑ නෑ නෑ, එහෙම නෑ. අපිට වඩා හුඟක් ඒවා දන්න ඕගොල්ලෝ. ඉතින් එතකොට ඒක මේ වෙන මට හිතන වෙන රහ කතා බහක් වෙයි කියලා. ඉතින් මට මතකයක් තියෙනවා මම පුතාව ඉස්සෙල්ලා දැකපු තැන සහ විදිහ. පුතාට ඔයාට කොහොමද මතක? ඒ කියන්නේ ඔයාට මොකක්ද ඉස්සෙල්ලා මම මෙමයි. එහෙම අපි කතා කරොත් අපි මුලින්ම හම්බුන එක ගැන අපි දෙසරයක් මුලින් හම්බුණා. පළවෙනි එක තාත්තිගේ. කොහොමද ළමයා මුලින් හම්බ වෙන්නේ? මෙහෙමයි, මුලින් දැකපු දවසයි ඉන්ට්‍රඩියුස් කරපු දවසයි වෙනස්. ඕකේ හරි. එතකොට පළවෙනි දවස අපි දෙන්න දැක්ක, අපි දෙන්න හම්බුණ මං හිතන්නේ තාත්තිගේ බර්ත්ඩේ එක දවසේ මුලින්ම. ඔව් තාත්තිගේ බර්ත්ඩේ එක දවසේනේ මං එදා තා ගෙදර ආවා. ඔව්. ඔව් තා පාටි එකකුත් නෙමෙයි නිකන් පොඩි ඉවෙන්ට් එකක් තිබ්බනේ. ගැදරින් එකක් වගේ පොඩි. ඔව්. ඔව් ඕගලන්ට ඉතින් බර්ත්ඩේ, ඕගලන්ට බර්ත්ඩේස් නෙමෙයි. ඕගලන්ට අර මම කියන්නේ සමහරලාට අල්ලපු ගෙදර පූසට පැටව හම්බුණත් ඒකත් ඇතිනේ ඕගලන්ට පාටි එකක් දාන්න. ඔව් ෆුල් ටයිම් පාටිනේ. ඒක හරි normal. මට මතකයි ඒක තාතිමට ඉන්න. හැබැයි එතකොට පුතේ එහෙම මේ තාතිම යාළුවෝ නිකන් සාමාන්‍ය යාළුවෝ. එතකොට තාත්තී තව යාළුවෝ කීප දෙනෙක් එක්ක මේ එදාට එන්න කියලා ඩිනර් වලටද ලන්ච් වලටද මන්දා. මට නම් මතකයි. එන්න කියලා ඉන්වයිට් කරා. මං ගාවේ එදා ගත්ත ෆොටෝ එකක් තියෙනවා තාත්තී. අපි අර ඉස්සරහා තාත්තිලාගේ මේ දැන් මේ තාත්තිගේ මහගෙදර ඉස්සරහ තියෙනවනේ අඹගහට බැඳ පොන්චිල්ලාව. මට හොඳට මතකයි ඒ පොන්චිල්ලාවයි එතන අපි පුටු මේස තියාගෙන මේ කතා කරගෙන හිටියේ. ඒක තමයි මටත් මතක ඉස්සෙල්ලාම ආව දැක්ක කියලා. ඒකේ ඇත්තනම කිව්වොත් දැන් සුදු අම්මින මතක තිබ්බට මට එහෙම මතක නැහැ ඒ මොකද්ද උනේ කියලා. මට එතන ඇත්ත වශයෙන්ම සිග්නිෆිකන් එකකට කියලා තිබ්බේ මගේ කසින්ස්ලා ඔක්කොම එක තැන අද පාටියා සවැව් කියන ගතිබ්බේ. ඔව් ඇත්ත වශයෙන්ම යගරේ නඩපෙ ඒ වචනේ මරුවා ඇත්ත වශයෙන්ම. ඉතින් ඇත්ත වශයෙන්ම ඔයා මටත් මතක ඔයා මේ වැඩිපුර සෙල්ලම් කරා කියලා තමයි. මට මතක හරි බට්ටෙක් වගේ එතකොට පොඩි කළු බෝලයක් වගේ දැන් ඉන්නට මහතයි. මහතේ මහතේ දැන් ඉන්නට වඩා මහතේ බෝලයි ඔය. ඒකේ මං කියන්නේ චබි නෙමෙයි. ආ බෝලයි. බෝලයි. මූණේම හරි බෝලයි ඔයගේ. මන්ට මතකයි මේ අර අකිලා එක්ක එහෙම දුවනවා, හෙදුවනවා, මෙහෙදුවනවා. ඉතින් ඒකේ හොඳම වැඩේ තියෙන්නේ ඔය දාර සුදුවමගේ ෆොටෝ එකක් තියනවා කියලා. ඒ ෆොටෝ එක දකින්නකම මං දන්නා එදා හම්බුණා කියලා අපි. එතකොට ඉතින් එතකොට එහෙමනම් ඔයාට ඒක පළවෙනි හමුවීම කියලා මතක තියාගන්න බෑනේ. පළවෙනි හමු මෙහෙමයි මට ඒක මතක තිබ්බේ නැහැ අපි එදා හම්බුණා කියලා. ඒනාලේ ෆොටෝ එක දැක්කම මට මතක් අපි කියන්නේ. ඔව්. ඒ කියන්නේ ඔයාට විශේෂයෙන් මතක නැහැ. නැහැ. පොඩි නිකන් පැත්තක තිබුණා මෙයා එදා හිටියානේ වගේ. ආ ඔව් ඒක වෙන්න පුළුවන් ඉතින්. ඔව් ඉතින් අපිට එහෙම හැම එකම සහ අපි දැන් අපි විශේෂයෙන් දන්නේ නැත්තම් මේක මතක තියාගත යුතුයි කියලා. ඔව්. මතක හිටින්නේ නැහැ නේ ඒක හරියට. පොඩිත් එක්ක අනිත් එක ඕ මටත් එදා තමයි මං හිතන්නේ මම දන්නේ. හැබැයි එතකොට පුතේ මට මතක විදිහට මං හිතන්නේ මම බර්ත්ඩේ එකට එනකොට නෑ මං දන්නවා මේ අම්මේ තාත්තේ සෙපරේට් කියලා දන්නම. හැබැයි එහෙම ලොකු විස්තරයක් දන්නේ නැහැ. එහෙම මේ ගැන ලොකුවට මොකක්ද සිද්ධි එහෙම කියලා එකක් මන් දන්නේ නැහැ. ඉතින් ඒක නිතර කතා වෙන සබ්ජෙක්ට් එකකුත් නෙමෙයි නේ. ඉතින් අපි හොඳ යාළුවෝ. ඉතින් හොඳ යාළුවෝ කියන්නේ ඔෆිස් එකේ යාළුවෝ. ඉතින් මේ ඒ ආරෙන්න ඉතින් දැන් අපි කොහොමද තාත්තිගේ මගේ මේ තාත්තිගේ දැනටත් තියෙන එකක් ඉතින් මගේත් තියෙන පුරුද්දක්
අපි මොනහරි පෞද්ගලිකව මොකක් හරි එතන එකක් තියෙනකොහම අපි හර හර අහන්නේ නැහැනේ මොකද උනේ මොකද උනේ කියලා. අපි ඒක දන්නවා සර්ෆේස් එකෙන් එච්චරයි. ඒක ඩීටේල් වලට අපිට වමනාවක් නැත්තම් අපි යන්නේ නැහැනේ. ඉතින් ඕන එක්කෙනට මොනහරි කියන්න දෙයක් තියෙනවා නම් ඒගොල්ලෝ කෙලින්ම කියනවා නේද? ඒක එහෙම එකක් නෙවෙයි. ඒතකොට මම හිතන්නේ නෑ මම දන්නවා තාත්ති සෙපරේට් කියලා මට අවංකවම මතක නැහැ. කොහොමනි අපි එදා ආවා. ඔය හරි. ඒක තමයි මම මටත් ඔයාව දැක්කා කියලා මතක තියෙන ඉස්සෙල්ලාම ඉතින් ඔයාව දැක්කා එච්චරයි. ඒකේ කිසිම විශේෂයක් තිබ්බේ නැහැ මටත් එතනින් එහාට. මට මතකයි උනාට. දැන් ඔයාට මතක නැහැනේ දැන් අපි ආවා එහෙම කියලා. එනකොට මට ඔයාව මතකයි එතන අර සෙල්ලම් කර කර. සහ ඒක තව විශේෂයක්. දැන් උගලන්ගේ ඔක්කොම ඉන්නේ ගර්ල්ස්ලානේ. ඔව්. ඔයාගේ කසින්ස්ලා කවුරුත් නැහැනේ. මේ අයියගෙනේ කරි මල්ලි කෙනෙක් හරි. එතකොට ඒක විශේෂයි. ඔයා විතරයි කොල්ලෙක්ට ඉන්නේ අර ඔක්කොම ලාස්සේ අක්කිලයින් නංගි ඔක්කොම ලාස්සේ ඔයා දුවනා කරන එක මතකයි ඉතින්. ඊට පස්සේ මං හිතන්නේ තාත්ති ඔයාවයි මමයි එහෙම ඔෆිෂියලි ඉන්ට්‍රඩියුස් කරලා තාත්ති මමයි කියන්නේ ඒ කාලේ අපි මැරේජ් එකකට යනවාද කියලා හිතන කාලේ. ඔව්. ඒ එතකොට තාත්තිගේ දැන් මේ මේව ඔයා දන්නේ නැති කතා සමහර ඒවා පුතේ අපි කලින් කතා කරලා නැති ඒවා. කොහොමද මං හිතන්නේ ඔක මම අර දැන් මං කිව් ඉන්ට්‍රඩියුස් කරපු දවසේ එන්න ඉස්සෙල්ලා එතන ලොකු ප්ලෑනින් සෙෂන් එකක් ගිහිල්ලා තියෙනවා මං නැතුව. ඒක ඔයාලට දැන්නේ හිතෙන්නේ. ඒක ඔයාලට මේ දැන් හිතන ගන්නේ ඔයාලට එතකොට තේරුන්නේ නැහැ නේද? එතකොට ඔයාලට තේරෙන්නේ විදිහක් නැහැ. ඔය එහෙම එකක් වුණා. ඒ කියන්නේ තාත්ති මමයි සෑහෙන්න කතා කරා කොහොමද මේක කරන්නේ කියන්නේ. දැන් අපිට අපි කැමති වුණාට පස්සේ මැරේජ් එකක් කියන එක අපිට ලොකු කමිට්මන්ට් එකක් විශේෂයෙන් තාත්තිට ඔයාව හිටපු නිසා. මොකද තාත්තිගේ ෆස්ට් ප්‍රයොරිටි වෙලා තිබුණේ ඔයා කම්ෆර්ටබල් නැති තැනක එයාට මැරේජ් එකක් වෙන් කරා මැරේජ් එකකට යන්න හරි සෙටල් වෙන්න හරි බෑ. ඒතට එයාගේ එයා මට පළවෙනිටම කියපු දෙත් ඒක. මට එහෙම මේ කියන්නේ පුතා කම්ෆර්ටබල් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට මේක හිතන්න පුළුවන්. ඉතින් ඒක මම තාත්තිට පොඩක් සෙට් කිය ඒවා තියෙනවා නැත්තේ නැහැ. ඒ වුණාට ඉතින් මට ඒක මං ඒක තේරුම් ගත්තා. ඉතින් ඇත්ත මොකද ඒ තාත්ති එක හිතන්න ඕනේනේ. ඉතින් ඒ හින්දා අපි ඊට පස්සේ අපි ටික කාලයක්ම කතා වුණා. ඔයාට මේක කොහොමද මේ කියන්නේ දැන් ඔයාට කෙලින්ම කියන්නත් බෑ අපිට මේ අපි එහෙමයි වායක කොයි විදිහට බා. ඒතට ඔයා හිටියේ අම්මිත් එක්කත් නේ කියන්න බෑ කෙලින්ම කිව්වහම සමහර වෙලාවට මට තේරෙන්න තිබ්බා මේ යන්නේ අවුරුදු ඔව් ඉතින් කියන්න බෑ අපි හිතනවා දැන් අපි හිතන් ඉන්නනේ ළමයි හරි පොඩි මල් වගේ එහෙම ගන්න නෑ ළමයි එහෙම හැම ළමයක්ම හැමෝම කියන්නේ හැම ළමෙක්ම එහෙම මල් වගේ නැහැ. උගලන්ට උඟක් දේවල් තේරෙනවා අපි හිතනවා අපිට මේ උගලන්ට තේරෙන්නේ නැහැ කියලා. ඒ අපිත් එහෙමනේ පොඩි කාලේ දැන් අපි සාමාන්‍යයෙන් ඔය සම්බන්ධකම් ඔය කාලේ ෆිල්ම් එකක් හරි ටෙලි සීරීස් එකක් හරි බලලා අපිටත් යම් තාක් දුරකට අවුරුදු 7-8 වෙනකොට ඔය මනුස්ස සම්බන්ධකම් ගැන අපි දන්නවා ඩීටේල් නැති වුණාට. එනවාට අපි ලෝකෙට පෙන්නනවා අපි දන්නේ අපි මල් වගේ කියලා. ඔගොල්ලොත් එහෙම තමයි. ඉතින් අර කෝගේ ඔබ කිව්වනම් තේරෙන්නේ ඉඳ තිබුණා. හැබැයි ඉතින් අපි ඒක කතා වුණා. මොකද ඒක අපේ රෙස්පොන්සිබිලිටි එකක් නේ. ඒක හරි විදිහට ඔයාට දෙන එක. ඉතින් තාත්තී මමයි අපි කතා වුණා මේ කොහොමද ඔයාට මේක කියන්නේ කොහොමද ඔයාට ඔෆිෂියලි ඔයාට මාව ඉන්ට්‍රඩියුස් කරන්න කියලා අපි ටිකක් ඇත්තටම ප්ලෑන් කරා. ඊට පස්සේ දැන් මං ඇහුවා තාත්තිකින් ඔයා කැමති කන්න කැමති දේවල් ඔයා කැමති සෙල්ලම් බඩු මොනවාද එහෙම. හැබැයි එතකොට නම් ඔයා මොනවාර විදියට මට මතකයි මොනවා හරි මේ කම්පියුටර් ගේම්ස් වලට ඇඩික්ට් වෙලා වගේ හිටිය අර මල් පැල හිටවල සල්ලි හොයන ඒවා ඕ මොනවාද මන්ද තියෙන්නේ. මෙහෙමයි කම්පියුටර් ගේම්ස් කියන්නේ අර මේ දැන් ඔය ගහන අර මරා ගන්න එහෙම ඒවා නෙමෙයි අර චූටි චූටි එවනට. මොකද තාත්තිත් කියලා තිබුණා ඒක ඔයා ෆුල් ටයිම් සමහරලාට ඒකේ ඉන්නවා එහෙම කියලා. ඉතින් දැන් ඕක එතකොට ආවහම ඔයාට කරන්න දෙන්නේ මොනවද? එතකොට අපි හිටියෙත් මට මතක විදිහට මේ එකල පැත්ත ගෙදරක. ඊට පස්සේ කොහොම හරි ඉතින් මට මතකයි තාත්ති මට ඔයා පරිප්පුයි කරවලයි තමයි හැමදාම කන්නේ. තාමත් එහෙමයි සමහර එළවලු ඔයා දන්නෙත් නැහැ. දැන් මට මතකයි ඊට පස්සේ කාලෙකදී අපි මේක ගෙදරක අපි 3 දෙනා ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ සමහරලාට මම ඔයාට කන්න දෙන්න හදනකොට ඔයා මොන හරි වැඩක් නම් මං අහනවනේ කවන්නද කියලා. එදරාගෙන කවන්න මොනවද තියෙන්නේ කියලා මම දැන් තියෙනේම කියනවා.
මේ අල තියෙනවා, කරවිල තෙල් දාලා තියෙනවා, එපා. පොල්සම් වගේන අල එපා, කරවිල තෙල් දාපුවා එපා, පොල්සම් පොලයි පරිප්පුයි මා ආරයිට් රයිට් කියලා මම අර ටික ඔක්කොම අනාගෙන ගිහිනකොට කවුනවා ඔයා ඒ දන්නේ කාලේ ඉඳලා බලන්නේ. නෑ ඉතින් ඔයා දන්නේ නැහැ ඔයා කන්නේ මොනවද කියලා. ඒකට ඔයා ජීවිතේට ඒක කාලා නැහැ. ඉතින් ඔයා ඔයා අල කාලා තියෙනවා නම් මම අල එක බත් එකට ඇනුවම ඔයා දැනගන්න ඕනේ මේක අල කියලා. නෑ ඒක ඒක මෙහෙම වෙන්නත් පුළුවන්. ඒක සිහියෙන් නෙමෙයි වෙන්න හරි පුළුවන් කන්නේ. ඒ කියන්නේ ඇවිල්ලා කවන්න මම වෙන වැඩක් කර කර ඉතියත් ඉතින් ඒත් ඉතින් කොහොම හරි ඉතින් තාත්තිකෝ පරිප්පුයි කරවලයි තමයි කන්න කැමතිම කියලා. මට මතකයි මං එහෙම හදනවා සහ තව මොන හරි හදලා තිබ්බා. ඊට පස්සේ ඉතින් තාත්ති ඔයාව එක්කගෙන ආවා උදේම. මට තිබුණ ඒ කාලේ අර මහා විශාල ලැප්ටොප් එකක්. ඔව්. පරණ කාටද ගන්න ලැප්ටොප් එක. ඔව් ඒක අවුරුදු ගානක් තිබ්බ ලැප්ටොප් එක. මට මතකයි ඔයා ඒක අරගෙන ඔයාට ඒත් එහෙම ගාන මම දන්නේ ඔයාට මොනවා හිතනද කියලා. මට මතක පිච් එක ඔයාට එහෙම ඉතින් ලොකු ගානන්නේ ඔයා ආවා හොඳට කතා කරලා hina වෙලා එහෙම කරා. ඊට පස්සේ කෑවා බිව්වා මොන හරි සෙල්ලනුත් කරා. ඊට පස්සේ යන්න මට මතක ටික මම කියන්නේ යන්න ලෑස්ති වෙලා ඉතකද තාත්තා ඇහුව පුතේවා මේ ආන්ටි ගැන මොනවද හිතා. ඔය ඇතුළේ මම ආන්ටි කියලා තමයි කතා කරේ ආන්ටි අවන්ති ආන්ටි කියලා. ඉතින් මොනවද හිතන්නේ කියලා මොකෝ මේ මගේ මට ඒක ඒක හරියට මතකයි මන්ගේ මේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් වගේ කියලා. මොකක්ද ඒ උනේ චුවරගෙන මේකයි ලුවේ කෙනෙක් හිටියේ මම. ඔව් ඈත ලුවේ මගේ රිලිජන් ටීචර් වෙන්න ඇති. එහෙම එකක් කිව්වා. ඉතින් එහෙම ඒක තමයි මට මතක ඔය පළවෙනි හමු වීම ගැන මම බයෙන් හිටියේ. ඔව් මන්ට පොඩි නිකන් නර්වස් වෙලා මොකක් වෙයිද ඔයා මොන වගේ රියැක්ට් කරයිද ඔයාට ඔයා නිකන් යන්න ඕනේ කියයිද එහෙම පොඩි එකක් තිබ්බා බය. ඉතින් ඒක තමයි මට මතකයේ සිද්ධිය ගැන. මට ඒ සිදුවීම සුදුම්මිට දැන් සුදුම්මිට ඒක ටික දැන් මතක හිටින කාලෙකනේ හම්බෙන්නේ. මට එහෙම ලොකුවට ඩීටේල් මතක නැහැ ඒ සිතුේෂන් එක. නට මේන් පොයින්ට් එක මට මතක සුදු අම්මව ඉන්ට්‍රඩියස් කරා සුදු අම්මි කියලා කතා කරන්න කියලා මට. ඒක උනේ ඊට පස්සේ නෙමෙයිද පුතා? මට මතක විදිහට එදාම අපි يعني හම්බුණාට පස්සේ සුදු අම්ම يعني මට සුදු අම්මි කියන්න කියන එක මට මතකයි. නෑ නෑ ඒක මට හිතෙන ඔයාට ඒක මේ මික්ස් මෙමරි එකක් තියෙන්නේ. ඒක උනේ ඊට පස්සේ කාලෙක ටික ඔයා පොඩිනේ. ඒ සිද්ධි අපි ඔයාට එහෙම කිව්වා මොකද දැන් අපිට තාත්තේ මටයි ප්‍රශ්නයක් තිබ්බා. ඔයා මට මොකක් කියලාද කතා කරන්න කියන එක ඉස්සරහට. ඉතින් දැන් මම ආසුනේ නැහැ ආන්ටි හරි මොකක් හරි කියනවට. එතකොට ඒක පොඩි නිකන් ඩිස්ටන්ස් එකක් හැදෙනවනේ අපි අතරේ. ඔව් නෑ ඒක ඇත්ත. ආන්ටි කිව්වා නම් අපි දෙන්නගේ ක්ලෝස් එක හැදෙන්න නැහැ. ඔව් ඒකයි. එතකොට පුතේ අර ආන්ටි කෙනෙක් ආන්ටි. ඔව් එතකොට එතනින්ම ඩිස්ටන්ස් එක හැදෙනවා. සහ මට දැන් අපි තාත්තිමයි කතා වුණ එකක් ඔයාට කවදාවත් මට අම්මි කියලා කියන්න ඕනේ නැහැ කියන එක. මොකද දැන් ඔයා ඔයා ඇච්චර කල් අම්මි එක්ක ජීවත් වුණේ සහ ඉස්සරහටත් දැන් අම්මි එක ඒ කියන්නේ අම්මිව මේ අපි මොන හරි අතහැරලා දාලා එනවා වගේ එකක් නෙවෙයිනේ. එතකොට සහ ඔයාගේ ලයිෆ් එකේ අම්මි කියන කෙනාව එහෙම කාටවත් රිප්ලේස් කරන්න බෑනේ ඇවිල්ලා. එතකොට ඒ වචනේවත් රිප්ලේස් කරන්න බෑ. එතකොට ඉතින් ඒක දැන් අම්මි නැත්තම් පික්චර් එකේ අපි අම්මි කියන එක වෙනම කතාවක්. නමුත් අම්මි ඉද්දි සායක අම්මිටත් සමහරට හර්ට් වෙන්න පුළුවන්. අපි ඒ හැම පැත්තක්ම හිතන්න ඕනේ නේ. නැත්නම් දැන් වුණත් සුදු අම්මිට තාත්ති වැරදිලා හරි අම්මි කිව්වත් නෑනේ. මුල් මල පයින්නවනේ. මොකද ඒ කියන්නේ අපේ ජීවිතවල දැන් ඔයා අපි පවුල ගත්තොත් පුතේ අම්මි සුදු අම්මි කියන්නේ චරිත දෙකක්. එතකොට දැන් කවුරු හරි මට මං ගැන දැන් තාත්ති උනත් මං ගැන ඔයාලට කියන වෙලාවක අම්මිට මේක දෙන්නේ කොහොමද? මගේ ඔළුවට එකපාරට එන්නේ අම්මිව. දැන් හරියට කිව්වොත් දැන් මගේ මට දැන් තාත්ති අම්මි කියලා හරි ඔයා අම්මි කියලා හරි මොකක් හරි එකට අම්මි කියන එක ආවොත් මට මගේ අම්මිවත් මතක් වෙනවා. මට ඔයාගේ අම්මිවත් මතක් වෙනවා. මොකද අපේ ජීවිත ඇතුළේ අම්මිලා දෙන්නෙක් ඉන්නවනේ. එතකොට ඒ අම්මි කියන එක අම්මි ඉතින්නේ. ඒක මට ගන්න හරි එහෙම එකක් බෑ. සහ ඉතින් පොඩි ම අපිට හිතන සුදු අම්මි කියන්නේ මං සුදුත් නේති. එතකොට ඉතින් මට ඒක ගැළපෙන්නේ දැන් අපි සෙල්ෆ් ප්‍රොක්ලේම් නමක් ඒක. නෑ අම්මි කලුවේ නේද? එතන මම සතුයි. ඉතින් එතන මම මට ඉතින් අර එහෙම එකක් කියම නේද කියලා අපි කතා වුණා.
හැබැයි ඒක අපි කතාවනේ පුතේ ඊට ටික කාලයකට පස්සේ ඔයාට ඒ දෙක පොඩ්ඩක් මික්ස් වෙලා මතක වෙන්න ඇති. පළවෙනි දවසේ අපි මං හිතන්නේ ඔයාට ඒක එච්චර එහෙම මතකයක් නැද්ද? එහෙම significantly detail එහෙම මතක නැහැ මට එහෙම. ලෝ සිහියකි දැන් වගේම තමයි මම කියන්නේ. සිහියෙන් නෙමෙයි කොහොමවත්. සම්මා සතිය නෑ. සම්මා සතිය ඒ කාලෙත් නෑ මේ කාලෙත් නෑ. ඒක තමයි වෙනවා තියෙන්නේ. නෑ හැබැයි මට එකක් මතකයි. කියන්නේ ඒකත් අර අපි හම්බෙච්ච දවසේ නෙමෙයි මේක අර සුදුම්මි කියන එකට අදාළ එක. සුදුම්මි කොහොමද මුල ඉඳන්ම අර මට ඒක මෙන්ෂන් කරපු එකක් හරියට මං අම්මිව රිප්ලේස් කරන්න ආපු එක්කෙනෙක් නෙමෙයි කියලා. ඔව් ඉතින් ඒක පුතේ ඒක මේ කියන්නේ දැන් එහෙම වුණාම මං හිතනවා කන්ෆ්ලික්ට්ස් වැඩි කියලා. ඔව්. ඒ කියන්නේ මට එහෙම දැන් මමත් පොඩි අපි පොඩි කියන්නේ ගොඩාක් පොඡි නෙමෙයි නමුත් මගේ මමත් 20s වල ඉඳී අපි හම්බ වෙද්දී එතකොට ඔයයි මගේ අතරේ ඒජ් ගැප් එක තියෙන්නේ අවුරුදු කීයක්ද? 13 නේ 18 නේ. ඔව්. එතකොට ඒකත් ඉතින් ලොකු එකකුත් නෙමෙයිනේ පුතේ සහ මේ ලොකු එකක් නෙමෙයි ලොකු ගැප් එකක්. නමුත් මමත් හිටියේ එතකොට මගේ 20s වල අන්තිම හරියේ. එතකොට මට එහෙම සහ මට දරුවෙක් හදලා එක්ස්පීරියන්ස් එකකුත් නැහැ. ඊටඟට ඒවත් එක්ක මම චුට්ටක් බය වුණා. මම නිකන් ඔයාට අම්මා කෙනෙක් වෙන්න ගියොත් මම දන්නේ අම්මා කෙනෙක්ගෙන් වෙන්න ඕනේ මොනවද. ඒක නිකන් කරදර. ඒක පොඩ්ඩක් කරදර වැඩක්. සහ ඉතින් දැන් ඇත්තම කතාව මේකනේ පුතේ දැන් දැන් අත්තම් මගේ ජීවිතේ අත්තම්මට තියෙන තැන මගේ අත්තම්ම කියන්නේ මං කියන්නේ මගේ අම්මට ඔයාගේ අත්තම්ම මගේ අම්මට තියෙන තැන වෙන කිසිම කෙනෙකුට මට දෙන්න බෑ. ඒකනේ ඇත්ත. ඉතින් ඒක ඔයාටත් එහෙමයි. ඔයාට අම්මි ගැන තියෙන එක ඔහොම නෙවෙයි අපි මොනා කරත් ඒක ඔයාට මම වෙන සිග්නිෆිකන්ට් කැරක්ටර් එකක් වෙයි ඔයාගේ ජීවිතේ. හැබැයි ඔයාට අම්මි කියන කෙනා එක්කෙනයි. ඉතින් එතකොට ඒක මට එහෙම එහෙම කරන්න ඇත්තටම ඉතින් එහෙම වමනාවක් තිබුණේ නැහැ. සහ අපි අම්මි එක්ක නිතර කතා කරනවා. එහෙම අම්මිත් එක්ක අපිට මුකුත් ප්‍රශ්නයක් හරි එහෙම එකක් තිබිලා නැහැ නේ කවමදාකවත්. ඉතින් එතකොට මේ නෑ ඒක ඒ වුණාට අර මං කියන්නේ ඒක මෙන්ෂන් කරපු එක සුදුම්මි ඒක වෙන ස්පෙෂල් මට ඒක. ඒ කියන්නේ ඒක මං හිතන්නේ කවුරුත් එනවා කියලා දැන් මේ ස්ටෙප් මාම්ලා කවුරුත් අම්මව රිප්ලේස් කරන්න එනවා කියලා මම හිතන්නේ නැහැ. ඒනවාට ඒක ගොඩක් මෙන්ෂන් වෙන්නේ නැති පොයින්ට් එකක් නේ ඒක සුදුම්මි ඒක අර මට මෙන්ෂන් කරපු එකම ස්පෙෂලි ඒක මට හරි වැදගත්. කෙනවට ඒක නිකන් හොඳ විදිහට දැනනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අර ඒකත් වගේ අර මුල් කාලේ අර එන ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකනේ සුදුම්මිගේ. ඔව්. එදිට ඔයාලට ඔළුවට එකක් එනවා දැන් මෙයා හිටියා කියලා මට අම්මි එක්ක තියෙන බොන්ඩ් එකට මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වගේ එකකුත් එහෙම පොඩි අර ඔව්. හැබැයි ඒක මම හිතලා කරපුවා නම් නෙවෙයි මන්ද. ඉගෙන ඔයාලට එහෙම එකක් ඔයාලට මෙහෙම ෆීලිං එකක් දෙන්න ඕනේ වගේ එකක් හිතලා මං කියන්නේ එහෙම සෙකියුර් ෆීලිං එකක් දෙන්න ඕනේ කියලා හිතලා කරපු එකක් නෙමෙයි. මම සමහරට එහෙම ඒ කාලේදී මොකද මම ඇත්තට බයෙන් හිටියේ පුතා. මම අදටත් සමහර තැන්වලදී ඔයා ගැන මොන හරි ලොකු ඩිසිෂන් එකක් ගද්දි මං හරියට හිතනවා. එහෙම කාලවලට මට අදටත් හරි නර්වස්. ඒ කියන්නේ මේක මම මේ කරන්නේ හරිම දේද? ඔයාගේ පැත්තෙන් ඔයාට හොඳම දේද? ඔයා මේක කොහොම ගණේද කියලා ඉතින් මං හිතනවා අදටත්. එතකොට ඒ කාලේ මං හිතන එක මම වැඩිපුර හිතුවා. හුඟක් දේවල් වලට මම නර්වස්. එතකොට සමහරට මට වමනා වෙන්න ඇති පොඩ අත බියදන්න. ඒසොන කලින්ම කියලා තිබ්බම හරිනේ මේ අම්ම නෙමෙයි. ඒතර ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න නෑ. මම්මල පුතාල තාත්තලා ඕන එකක් කරගන්න ඕනේ. එකක්ද දන්නේ. ඉතින් මං කියන්නේ. ඉතින් ඒක මට හිතෙනවා පුතේ ඒ අපේ අපි ඉස්සෙල්ලාම හම්බ වෙච්ච දවස්, අපි අඳුනගත්ත දවස් ඒක තාත්තිට තමයි ඇත්තට මේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ. තාත්ති හුඟක් හිතලා අපි දවසක අහමු තාත්තිගෙනුත් එයාට කොහොමද ඒව දැනුනේ කියලා. ඔව් දෙන්නම් බැලන්ස් කරන්න එපා. ඔව් ඒකනේ දැන් තාත්තිට දෙපැත්තක් තියෙනවා. දැන් ඔයාට මාව දැනෙන විදිහ හරිම ඉම්පෝර්ටන්ට් තමයි. ඔව් ඒ වගේම පුතා දැන් මට ඔයාව දැනෙන විදිහත් හරි ඉම්පෝර්ටන්ට් නේ. ඔව් දැන් මගේ මට ඔයාව පළවෙනි දවසේ දැක්කම ඔයා නිකන් හරි ස්ටබන්
නිකං නාහෙටන අහන්න ඇති කොල්ලෙක් වගේ කකාම නං එතනත් ප්‍රශ්නයක්. එතට මටත් එතට ඒ පළවෙනි එකෙන් මේක හරියන්න හැති. එතට තාත්ති ලොකු ලොකු දෙයක් කරා. එතන මට හිතෙන්නේ අපිව දැන් ඔයාට තාත්ති මං ගැන කියන්න එහෙම කියන්න නැතුවනේ එක්කගෙනාවේ. හැබැයි ඔයා මට තාත්ති ඔයා ගැන නිතරම අපි හම්බ වුණොත් තාත්ති වැඩිපුරම කතා කරේ ඔයා ගැන. අපි කෝල් කරත් තාත්ති වැඩිපුරම කතා කරේ ඔයා ගැන. ඒ වෙනකොට දැන් අපි දෙන්න හම්බ වෙනකොට ඔයාගේ ලයිෆ් එකේ අවුරුදු 11 ගෙවිච්ච විදිහ ගැන මම සියලුම දේවල් අප්ඩේට්. ඒ කියන්නේ තාත්තියේ සියලුම දේවල් ඔයාට ඉපදුණු විදිහ, ඔයා ඉස්සෙල්ලාම අර තාත්ති හොස්පිටල් එකේ ඉඳලා යන ගමන් ගෙදර හොමගේ මම්මිගේ ගෙදරට නේවා ගෙනියලා තියෙන්නේ. ඉතින් හොමගම ගෙදරට යන ගමන් මේ හොස්පිටල් එකේ ඉඳලා යන ගමන් ඔයා බරගෙන චර්ච් එකට ගිහිල්ලා තාත්ති ඉතින් ඔක්කොමලා බැනලා තාත්තිට ඒ වගේ කතා. ඊට පස්සේ ඔයාට ආච්චිලා එක්ක ලොකු සීයා එක්ක ගෙවිච්ච අතීතේ. ඊට පස්සේ ඔයා අපි එක ආයි දවසක කතා කරමු ආච්චිගේ ආච්චි නැති වුණේ ඔයාට බලපාපු විදිහ. ඒක වෙනම ලොකු ඩිස්කෂන් එකක්. ඔව් ආච්චි ගැන ආච්චිට ඔයාගේ ජීවිතයේ තිබ්බ ඒ ඉඩ ඒවා එහෙම ඒවා මම ඔක්කොම අප්ඩේට්. එතකොට එතකොට මට දැන් ඔයාව දැක්කහම අර මම ඔයාව දන්නේම නැහැ කියන එක මට තිබුණ නැහැ. ඔයාගේ ඔක්කොම විස්තර මම දැනන් හිටියා. හැබැයි දැන් ඒක මං හිතන්නේ පුතේ ඒක ඒ ඒ හමුවීම වෙච්ච විදිහ අපිව ඉන්ට්‍රඩියුස් වුණ විදිහ හොඳයි. හොඳයි. ඒක මට හිතෙනවා ලංකාවේ ඔය ඕකට මෝන දෙන ගොඩක් අයට නැත්තේ ඕක. නේ පොඩි ප්‍රෙපරේෂන් එකේ අවුලක් සමහර විට තියෙනවා යතේ. ඔව්. හෝ ඒක පටන් ගන්න විදිහම අවුල් වෙන්න පුළුවන්. ඔව්. සහ දැන් අපි කියන්නේ දැන් මෙහෙමනේ පුතා දැන් අපි ඔයාට උගන්නනවා අපේ වැඩි කියන්නේ අපි අදටත් ඔයාට කියන දෙයක් ඔයාට දැන් අවුරුදු 21ක් වෙලත් අපි අදටත් කියනවා අපේ ප්‍රශ්න ඔයාට අදාළ නැහැ. ඔව්. අපි අම්මේ තාත්ති මම අපි කොහොමද ජීවිතේ කියන්නේ මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ අපි ගන්න විසඳුම් ඒව ඔයාට අදාළ නැහැ. අපි ඔයාට පේරන්ට්ස්ලා ඉච්චරයි. එතකොට අපේ අපි හැම මොහොතකම මොනවා හරි දෙයක් කරනකොට අපි ඔයාගෙන හිතනවා කියන එක අපි දෙනවා. හැබැයි මට හිතෙනවා සමහර වෙලාවට පුතේ අනිත් ළමයිට ඒ ෆීලිං එකේ නැතුව ඇති. ඒක ඒක හැබැයි හොඳ පොයින්ට් එකක්. දැන් සිදුවාම ඉස්සල කිව්වා වගේ දැන් ඒක ප්‍රෙපරේෂන් එකේ ප්‍රශ්නයක් නෙවෙයි වෙන්නත් පුළුවන්. සමහර විට පටන් ගැන්මෙන්ම වෙන්න පුළුවන්. දැන් ඔය දෙන්න මාව මට ඒ විදිහට ඉන්ට්‍රඩියුස් කරන්න ඉස්සෙල්ලා හරි ඊට පස්සේ හරි ඔය වටේ පිටෙන් එන ඉන්ෆ්ලුවන්ස් එක ටිකක් වෙනස් වුණා නම් මගේ ඩිසිෂන් එක චේන්ජ් වෙන්න තිබ්බා. මම ඒකට රියැක්ට් කරන විදිහ. ඔව්. ඔයා කියන්නේ නෑ දෑයන්ගෙන් හෝ අම්මිගෙන්. ඔව්. ඒගොල්ලගෙන් එහෙම නෙගටිව් රියැක්ෂන් එකක් ආව නම් ඒකනේ මුලින්ම ඔළුවට යන්නේ. අම්මිවත් එතන චුට්ටක් අම්මිගේ අම්මිගේ රෝල් එකක් පොඩ්ඩක් කියන්න ඕන. මොකද අම්මි කවදාවත් එහෙම නෙගටිව් විදිහට කවදාවත් එහෙම කතා කරලා හරි එහෙම නැහැ. ඒ කියන්නේ මම දන්නවා ඉතින් අතට හැම පවුලකම හැම කෙනෙක් අතරෙම යාළුව අතරෙ පවා පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා. අපේ පවුල්වල ඒව නොතිබ්බා නෙවෙයි. එහෙම තිබුණා. නමුත් අම්මි කවදාවත් එහෙම ඒ කියන්නේ ඔයාගේ හිත නිකන් කැඩෙන විදිහ දෙයක් කිසි දවසක කියලා නැහැ. ඒක මම හොඳටම දන්නවා. අපි අම්මි මම තාත්ති අපි කතා කරපු තැන් තියෙනවා ඔයාගේ සමහර දේවල් වලදී. කොහොමද අපි තුන්දෙනාම ඔයාට ඇඩ්‍රස් කරන්නේ කියලා ඔයා දන්නෙත් නැති ඒවා සමහර ඒවා. හැබැයි ඉතින් අර ආකිනාගේ එළියෙන් එන එක වෙනස් වුණා නම් ඔයිට වඩා ඕක ඊට වඩා වෙනස් වෙන්න තිබ්බනේ. ඒ කියන්නේ මේ වැරදි කවුරුරි නිකන් වැරදි දෙයක් කිව්වා නම් කියලා. ඉතින් ඔයාලට එහෙම කවුරුත් කිව්වේ නැද්ද? නෑ. කිසිම කෙනෙක්? නෑ. එහෙම වැරදි දෙයක් කියලා නැහැ. ඒ කියන්නේ කියලා තියෙනවා අර හැමෝම ඔපිනියන් දෙන්නේ අර ආනේ ඇවිල්ලා කියන හොඳයි මෙහෙමයි මෙහෙම එහෙම කියන ගොඩක් හිටියා. ඒ වුණාට වැරදි එකක් දීලා නැහැ මට. එහෙම වැරදි අයිඩියා එකක් ඔළුවට දාලා නැහැ. ඔව්. මට ඉදෙනුයි ගොඩක් වෙලාවට පුතා මේ අනිත් ළමයින්ට තියෙන ප්‍රශ්නෙත් ඕක වෙන්න ඇති නේ. ඒ කියන්නේ වැරදි එකක් ඒ කියන්නේ අඳුන ගන්න කලින්ම වැරදි අදහසක් ඔළුවට දැම්මම ඊට පස්සේ එතන ඉන්න මිනිස්සු බලන්නේ. ඒ කියන්නේ මිනිස්සු නෙමෙයි ළමයා බලන්න පටන් ගන්න මෙතන. එතකොට ඔයා කියනා වගේ ඒක එළියෙන් එන ඔපිනියන් සෑහෙන්න වැදගත්. ඉතින් ඒක මං හිතන්නේ ඒක මේ අම්මලා තාත්තලා ටිකක් කල්පනා කරලා
හිතල බලල කරන්න ඕන මැඩ. එහෙම වුණා නම් ඒක හොඳ වෙයි තින්නේ. ඔව්. ඉතින් ඔව් ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හරිම වැදගත් බ්ලෙන්ඩඩ් ෆැමිලි එකක් ස්ටාර්ට් කරන්න. යස්. ඒක තමයි සහ අපි හිතන අපේක අපේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හොඳ විදිහට ගියා කියලා. ඔව්. ඒකනේ. No problems. No problems. Problem. එතකොට no problems. එතකොට. ඉතින් දැන්ත් අපි හැරිලා බැලුවාම ඒක හරි සුන්දර මතකයක් අපිටනේ. ඉතින් ටිකක් වෙලා අපි කතා කරා. අපි ওই වගේ වෙයි. ඉතින් ඉස්සරහට කතා කරමු. තව අපිට කොහමද උනේ, මොනවද උනේ, අපිට එදා දැනෙච්ච විදිහ, ඒ දැනෙච්ච විදිහ ගැන අපි අද හිතන්නේ කොහමද? ඉතින් තව තව ඉස්සරහට තියෙන අපිට ප්‍රශ්නාව දැන් ඕවා අපි ඉතින් එක එක තව ඩීටේල්ස් දාලා පොඩ්ඩක්. ඔව්. ඉතින් මත දැන් මතක් කරේ දැන් ආයෙත් කෝල් කරන්න පටන් ගන්න. ඉතින් එහෙම අපි කතා කරමු. මං කියන්නේ අඩුම තරමේ පුතේ කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් හරි අපේ කතාව අහලා අපි කොහොමද ඒවට ක්‍රියා කරේ කියලා අහලා ඒගොල්ලන්ට මේ වගේ සිටුේෂන් එකක් ආවොත් එහෙම ආවොත් ඒගොල්ලෝ ඒකට කොහොමද ලෑස්ති වෙන්නේ, ඒකට කොහොමද ෆේස් කරන්නේ කියන එක පොඩි හරි විදියකින් වෙනස් වෙනවා නම් හොඳ පැත්තට. මම හිතනවා අපි දෙයක් කරලා තියෙනවා කියලා. අපේ ගැන අපි කතා කරන එක කාටරි උදව්වක්. එතකොට අපේ අපි මේ කරන එකේ පොඩි සක්සස් එකක් තියෙනවා නේ. අපි දැන් ඒකනේ පුතේ ගොඩක් වෙලාවට කතා වෙන්නේ. අපි දෙන්න කතා වෙනවා. දැන් අපි සමහර තැන් දැක්කහම අපි හිතන ඇයි ඒගොල්ලන්ට එහෙම වෙලා තියෙන්නේ කියලා. අපි දෙන්න හිතන තැන් තියෙනවා. ඉතින් එහෙම නැතුව එහෙම හොඳ බොන්ඩ් එකක් හදා ගන්න පුළුවන් නම් තමන්ගේ ෆැමිලි එකේත් එක්ක ඒක මං හිතනවා ඉතින් හොඳ එකක්. අපි දන්නේ නැහැ අපිට එහෙම එකක් ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන් වේවිද කියලා. අපි නිකන් අපි මාරයි කියන එකක් නෙමෙයි. ඉතින් මොකක් හරි එකක් මේක අහලා අහන කෙනෙක්ට වෙනවා නම් මොකක් හරි අයිඩියා එකක් ගන්න නිකන් හෙල්ප් එකක් වෙනවා නම් එච්චරයි. ඒක ඉතින් ලොකු දෙයක්. ඉතින් මේ එහෙනම් අපි හදට ඉවර කරමු ටිකක් වෙලා කතා කරා. ඉතින් අහගෙන හිටපයි එන්ජොයි කරා කියලා හිතනවා. ඉතින් ඕගොල්ලන් එහෙම එන්ජොයි කරා නම් කමෙන්ට් එකක් දාන්න. මොනවාද අපි තව ඕගොල්ලන්ට කතා කරන්න ඕනේද, මොනවා හරි දේවල් ගැන විශේෂයෙන් එහෙම කියලා, කියන්නේ ස්පෙસિෆික් මොකක් හරි අපි ඩීටේල් කරන්න ඕනේ නම් ඕනේද එහෙම කියලා ඉතින් දාන්න කමෙන්ට් එකක්. ඒ අතර ඉතින් අපිත් එක්ක දිගටම අපේ පොඩ්කාස්ට් අහන්න එකතු වෙන්න. ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. හම්බෙමු එහෙනම් next podcast එකේ. ඔව්. ඊළඟ episode එකේදී හම්බෙමු.